සම්බ සම්බුදු සරණයිස දැහතුනේ. බාලවීහි සිට මහළු විය දක්වාම හැම කල්හිම සිල්රැකීම මැනවී ශ්‍රද්ධාවහි ස්තිිරව පිහිටීම මැනවී නුවන මිනිසාට රත්නයයි පින සොරුන් විසින් පැහරකත හැකි නොවේ සදැවතුනනි බුද්ධ දේශනාව අනවාපිත් ඥානවන්තව අපගේතිවී මක සකසා කනිමෝ. ැ බ ්‍රන කිීම ලාපරත්ව ම සජී සූත්‍ර ර්මදේශනාවත්. ඒ සඳ, ඔබහට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින්. බෞදධ්‍යාරූපවාහිනිය මේ පෑර නියමිත සූත්‍ර ධර්මදේශනාව සිදු කිරීම සඳහා. බෞදධාරූපවාහිනී මදිරයට වැමළ. කනත්ේවැව කොළඹගම ශ්‍රීමියගුණරාම රාජමහා විහාරාධකාරී නපාල ලම්බිනිුව, ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධහිපති ආය පූජ පාද ගල් හැපිටියේ පේමරතන ගෞරගනය ස්වාමින්න් වහන්සේ අපි පළමුෙන් සාදුනාදති නමස්කාරපූරක පිළිකනිමෝ. සාධෝ සාධෝ සාතෝ සැති ලොබැ තිධානයන් අතරින් උතුම්ම දාානය වන ධර්මධදානය පින්කම සඳහා වසේදී ැහ දායිකත් වල බාදනවා කඩුවෙල පතිංශි වජරණාත් රජීව සුදුසිංගම හතා. එසන මේ ආරතනය දර්මදේශන විදායකත්වේලාබගත් පිරිසට. ලොතුර අමාමවැනී සම්ම සම්බදුපයණන් වහන්සේට මල් පූචාකිරීමටත් ගෞරගණය දේශකගන් වහන්සේට දැත් පිලිගන්වා ධර්ම දේශනාවට ආරාතනාකිරීමටත්. එය අතරවාරයේදී හේවිසි කලාශිල්පින්ට විසින් ශබ්ද පූජාව පවත්වන ඇති. සාතුසාතුෝ සැදැතුනි ගෞරවනය ස්වාමින්න් වහන්සේ අදලවසේදී ධර්මදේශනාව සිදු කරනුල බන්නේ අංගුත්තර නිකායේ පත්තකම සූත්‍රය සඳහන් සතර සම්පදා සුරෙන්. එසනම් ධර්මස්්‍රවනයට පෙර තිසරණ සහිත පංචසීලය සමාදන්වීම සඳහා අපි සැවොම සාදුනාදදී තෙවරක් හනමස්කාරපාටය කියමෝ සාතු, සාතු සාතු අවසරයි ස්වාමීන් වහන්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස බුද්ධන්සරනංගච්ඡාමී පුුද්ධන්සරණංගච්ඡාමි නම්මං සරනංගච්ඡාමී දම්මං සරණංගච්චාමි සංගං සරනගචමි සංhang සරනගచාමි දතියම්පි බුද්ධං සරනගචාමි දුතිපි බුද්ධන් සරනංගචාමි දතියම්පි දම්මං සරනanga්චාමී නතිපි දම්බන් සරනංගචමි දතියම්පි සංග සරනangaචාමි දුතියම්පි සංhang සරනංගචාමි තපී බුද්ධ සරනangaචමි තපි බද්ධන් සරangaචම තතිම්පි දම්ම සරනangaczaමි තම්ප දම්බන් සරangaචම තතිපි සංgangసරangaczaමි තතිම්පි සhang සරangacza පානාතිපාතාවේර්මනී සික්කාපදං සමාධයාමී නාතිපාතා වේරමනයේ සික්ඛාපදන් සමාධයාමේ අධිනාාධානාවේරමනී සික්කාපදං සමාධයාමී අධන්නාදාානවේර්මණ සික්ඛාපදන් සමාධියයාමි කාමී සු මිච්චාචාරාවේර්මනී සික්කාාපදං සමාධයාමී ේ සු මචචාචාර වර්මණී ක්ඛපදන් සමාධයාමි මසාවාදාවර්මණී සික්ඛපදං සමාධයාමී මසාවාදාා වේර්මණී සික්ඛාපදන් සමාධයාම ස්ුරාමීරේ මජ්ජ පමාදට්ඨානාවරමණී සික්කාපදං සමාධයාමී ස්රර මජ්්‍ර පම දට්ඨානා වේර්මණී සික්ඛාපදන් සමාධයාමි මේ උතුම් තිසරණ සහිත වෝ මේ උතුම් තිසරණ සහිත වූ පංචසීලය පංචසීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණසද මාර්ග පලනිවන් පිණිසද මාර්ග පලනිවන් පිණිස ේතුේවා වා සමන්තා චක්කවාලේ සු අත්‍රගච්චන්තුදේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තුසගගමොක්කදං දම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවනකාලෝ අයං බදන්තා දම්ම සවනකාලෝ අයං බදන්ත සු සතු සඳ නමුතස්සෙ භගවත අරාතෝ සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ ස ඉමි සංගහපති චතුන්නං දම්මානං ඉට්ටානං කාන්තානං මනාපානං දුල්ලබානං ලෝකස්මිින් චත්තාරෝ දම්මා පටිලා භාය සංවත්ති කතමී චත්තාරෝ සද්ධ සම්පදා සීල සම්පදා ප්ඥා සම්පදා චාග සම්පදාති මමෝතිේ අපි රට තුලත් මුළුමහත් ලෝකයේ පුරාමත් වැඩසිටින, කල්්‍යානමිත්‍ර පරම පූජනී මහාසංගරත්නයෙන් මටවසරයි කොළඹ සම්බෝධි මහාවිහාර පරිශ්‍රේහි බෞද්ධයා සදහම් රූපවාහිනී දම් සභා මණ්ඩ පිටිකුතු වෙලා අපේ රට තුළත් මුළුමහත් ලෝකයේ පුරාමත් මේ සද්ධර්ම දේශනාව සංනිිවේදනය කරන්න සැදැහැබර ධර්මදායකත්තේ ලබාගැනිමින් කටයුතු කරන කඩුවෙල පදිංචි පින්වත් වගිරණාත් රජීව සුදුසිංහ මහත්මානන් ප්‍රධාන එතුමන්ගේ පවුලේ පින්වතුන් පවුලටි හිතයි සෙන් නැතුළු ධර්මකාමී පින්වත් පින්වතියනිි තරුණ පුතාල දුවලා සත්පුංචි දරු අපේ රටතුළත් ලෝකයේ පුරාමත් මේ දේශනා ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් පින්වතියෙනි බොහොම සද්ධාවින් දාහක පින්වතුන් වජරනාාත් රජීව සුදුසිංහ මහත්මා සාමීන් වහන්සිට මේ ආරාධධනය කරලා බෞද්ධයා සදහම රූපවාහිනී දම් සබා මණ්ඩ පේට වැඩමවා ගත්තේ සබ්ද පූජාවන් මධ්දේහි සුවදමල් භාග්‍යවතුන් වහන් සිගේ බුදුගුණේට පූජක් කළා පුප්පං මිලායාති අතාහිදම්මි කායෝ තතායාති විනාස භාවන්වි සුවදමල් පූජාව ඇතුළේ ගැඹුරු කමටහ නක්තියෙනවා. යමසේ මේ මල් මැලවී පරවීයන්නේද මගේ ජීවිතේද වනාසස් ස්ෝභාවට අනිත්‍ය සංඥාවට පත්වන්නේයඒ සෝද මලින් භාග්‍යවතුන් වහන්සේ පූජා කරමි. ආමිස පූජා ප්‍රතිපත්ති පූජාදයන්සේම ගැබ්බෙන සෝදමල් පූජාව ආමිසේ බුදුගොනේට මල් පූජා කිරීමයි පත්තියේ මලින් ජීවිතය අථාර්තයේ කමටහනට ලක්කිරීමයි. එවධාර පින්කම් ඔබ සිද්ධ කළා. පුරාණ කාලි ගම්බද වයිසකම් මකිණෙක්. භාග්‍යවඋතුන්වහන්සසිගේ ධාතු චෛත්‍යයකට මලක් පූජ කරන්න ඕන කියලා සද්ධාව මතු කරගෙන දාගැබ වන්දනා කරන්න යන් අදහස් කළා. මෙතුමීට මල්ටිකක් සොයාගන්න මගක් නෑ හෙන් යායක් මැදන් යන්නේ. වැටකොළු වැලක මල් හතරක් පිපිරා. මේ අම්මා බුදුරජාණන් වහන්සිකිරී උපන් සද්ධාවන් වැටකොළු මල් හතර කඩාගිෙන අතීතියාගින බුදුගුණ මිනිහි කර කර දාගැබ පිණි පිණි. භාග්‍යවතුන් වහන්සි ගුණේට මල් පූජ කරන්නේ යනවා. හනි මහප් කැලෑවි කුොලප්පු විච්ච මීගව දෙනක් වේගින් හබාගෙනවිත් අරුවයිස කම්මවු පෙරලගෙන අයිනවා. ගැලවින්න අතක්නෑ කෑගනී මව් අවසා නිිනිහඩ වෙනවා ගවදින අරමව් මරාධානවා. එතුමේ ධාතු චෛත්‍ය වැදිනේ හැබැයි දාගැබ පෙනිපිණී බුදුගුණ හිතහිතා මල්ටිකාරගිෙනයන්නේ බුදුරජාණන් වහන් සේටමයි වැටකොළු මල් හතර අතේ මිට මොළුවගෙන ඒ මවුමරණට පත්වී. තුසිත දෙවුලොව ඕපපාතිකව පහල වෙනවා උදාර දිවිරාජීක් වෙලා. ඉ දිවයාංගනාව දුටහාම දෙවළු අනිත් දෙවිවරු දිවංගනාව මවිත වෙනවා. එගුල්ලන්ට දේශේපවා ඇති වෙනවා. මසා විශාල කාන්තිමත් ශරීරයක්තියන පති දෙවගනක් ඇය වැටකරගෙන හැ මෝම කලබල කලා. සක්දිවුදු නෙතරට පැමිණ මේ කාරණය හොයල බලලා අලුතින් දෙවලෝ පහලවු දෙවගනගින්මසා සුන්දර ශරීරයක් දිවිය මේ සම්පත් විමානයක් සහිත ලැබ අන්දිවයාංගනාවන්ට වඩා ඕසදීතාරකාවක්සේ බබලන්න දෙවු්දු ඔබ කළ කුසල් එකම. දදූ සහි පත් කරන්නේ මම ලොකුපින් කමක් කලිනේ බුදුරජාණයන් වහන්සගේ ධාතු දාගැබක් වන්දනා කරන්නේ අද්දී බුදුගුණ මිනීකර කර මල්ටිකක් අරගෙන වැටකොළු වැලක නිලාගත් මල් හතරම් මට ධාතු දාගෙබ වඳින්න ලැබුණිනේ කුලප්පු විච්ච මී ගව දෙනෙක් හඹාගෙනවත් මාව පෙරලගෙන ඇනලා දුරුවල මම මරණීට පත් වනා මල් හතරතියාගෙන බුදුගුණ හිත හිතා ආපු ගමන මරණින් මතු ඕපපාතිකව මේ දෙවුලෝ මම පහලෝනා කියලා. දෙවවුරු සාධනාද දුන්නේ බුදුගුණ අරමුරු කර ගත් සයෙන් ඇය දෙවලෝ පන් නිසා මේ මල් පූජාවන් වැනි දේ සුළුවෙන් හිතන්නපා අප්‍රමාන කුසල් වැඩිෙන ප මුලින් මටික සිහිපත් කළේ බුදුරජාණන් වහන්සගේ ගුණේට මලක් පූජා කළත් කල්ප සියදහස්කෝටි ගණනක් බව සැපවිපාක ලබන්න තරම් පින්වතුනේ බුදුගුණානන්තයි පුරාණ සිරිතට මහා සංගරත්නයට දෙැහැත් පිරිනමා ආරාධනාක් කළේ සාමීනී මුළු ලෝකයේ ඉපදන මැරෙන සංසාරයට අහු වෙලා අනෝරා දුකින් මිදන මගේ ඇත්තේ සද්ධර්මය තුළ පමණයි. මරණේට පෙරගෙවන දිවිමග සකස්කරගන්නට උපකාර වෙන දේශනාවක් පවත්වන මැනවෙයි. හැම දෙනාම නිහඩවක ලාරාධිනය තුළ ගම් එුණේ ඒ උතුම් ප්‍රාර්ථනාව. හැම කෙනෙක්ම තිසරණ පන්සිල්ලි පිහිටා ගුණෝතුන් බවට පත්තුනේ. වීතරාගී මහරහතන් වහන්සලා වීතරාගී මහරහත්තෙරනිවරු දිවියපුරා සුරැකි උතුම් සිික්‍ෂාපද ප්‍රාණගාතෙන් වැලකීම, සුරකමින් වැලකීම කාමසේවනෙන් වැලකීම මසාබසින් වැලකීම හලාහල විස පානීෙන් වැලකීම. සද්ධර්මේටි කළහැකි උතුම්ම ගෞරවය සීලාචාර හරපද්ධති පහ ගමනී කරමින් ගුණෝතුන් හැටියට ධර්මස්ශ්‍රවණී කිරීමයි. අද මාතෘකා කළේ පත්තකම සූත්‍රයේට අයිති කෙනෙක්ග ජීවිත වැඩියතු සතර සම්පදාව පිළිබඳ කෙටි බුද්ධ වචනයක්. තැම් බලාපොරොත්තු වන්නේ මාතෘකා සූත්‍ර පාටි අනුව හෝරාවකටඩු පුංචි වෙලාවක් අපි අපේදිවිමග දහමට අනු ගත කරගන්න මග ශ්‍රවනී කිරීම සාකච්ඡාකිරීම. බුදුරජාණන් වහන්සේ නිරතුරු සාමින් වහන්සේ අට කළ අවවාදයක් තියනෝ. එකකනිි කන්නෙ බුද්ධාවවාදය. මංහැම දාම මේරටී ශ්‍රාවක උද්දයවේගින් ඉල්ලනවා අදත්මුළු ලෝකීන් මල්ලනවා අතබාල දරුුවන්ගෙන් බුද්ධාවවාදය හැම අම්මකිනිෙක්ම තාත්ත කෙනෙක්ම දරුවන්ට කියලදේලා. ඒ බුද්ධාවවාදයහි දරුකළ සමාධන් කරවන්න පුළුවන්නම් පීහිටවන්න පුළුවන්නම් දරුවන්ගේ ජීවිතවල ටීට වඩා සාන්තියක් තවත්ලෝකනේ. ඒ බුද්ධාවවාදී තමයි පින්න්නුත්තුන අපමාදයන භික්කවේ සම්පාදේත පින්වත්මහනිනි මොහොතක්වත් ප්‍රමාදවෙන්න පා අප්‍රමාදීවන්න ඇයි? දුල්ලවංච මනුස්සත්තං මේ ලෝකයේ පරම දුල්ලබයි උදාර මනුස ජීවිතේ. දේශනාවහන ඔබැහැම දෙනාම ඒ උතුම් මනුස්සජීවිතය ලබාගත් උද විය. දුල්ලබෝක්ෂන සම්පත්ති මහනනි පරම දුල්ලබයි ලෝකේ ක්ෂණ සම්පත්තියේ පිහිටීම ඒ හැනි පින්වතුනී ඉන්ද්‍රියන් අරෝබලත් නොවෝ මනුස්්‍ය ජීවිතයේ තැන් සමහර ජීවිතෝඔබ දැකල ඇති සමාජයතුල්ල. වටිනා මනුස්‍ය ජීවිත ලබාගත්තත් පින්නොතුනිි අබ්භගාත මන්ද බුද්ධි අරෝබලත් ච්ච ජීවිතර. ම දරුවෙක්කින්න පවල්ල එකක දෙමවපියන්ටත් සැන සිල්ලක්නේෑ. දෙමවපියොමුළු ජීවි තේහෙමයි දරුව වෙන වෙන්න එහෙෙනවා. දරුවන් වෙනිවෙන්න හනවා. හැබැයි කොයි තරං අරෝබලත් ඉන්ද්‍රියන් නැති දරුවෙක්කුුණත් අම්ම කෙනෙකුටේ දරුව මැණිකක් වගේ. සමහර මාධ්‍යවාහරතාවබ කියවන ඇති බලනව ඇැති. තුරුළු කරගෙන අරෝබලක් දරුවන් අම්මාවරු කඳුළු හලාල කියන්නේ ට මගේ දරුව ජීවත් කරවන්න කවුරුත් උපකාර කරන්න කියලා. එ නිසා අරෝබලත් වනත් දරුව මැනිිකක් වගේ දෙම උපියන්ට නමුත් ඒ දෙමප ජීවිතය පුරාම ඔහුලන්නේ මහාගින්නම්. කීන් කීදනෙක්ද යහපත් ඉන්ද්‍රියන් නැතුව උපදින්නේ ඒ අති ඔබ මොන තරම්පිින්වන්තද මනුස්ස ජීවිතයයි යහපත් කෂණ සම්පත්තියි බුදුරජාණන් වහන්සේ වදාළ දුල්ලබෝ සද්ධම්ම සවනං ලෝතරා බුදුකිෙනෙක් වදාහළ පිවිතුරු බුද්ධ වචනය ශ්‍රවණය ලෝකයේ පරමුදුල්ල බයි එක මේක බුද්ධ වච්චනයක් වෙනුවෙන්. යොදුන් ගණන් ඇවිදපුුදවිය දහම වෙනුවෙන් ඔබහල ඇති දමදවතලයේ ප්‍රාන්ථ රජකෙනෙක් ච්ච පුක්කු සාතති රජ්ුරුවෝ අමාත්‍ය මණ්ඩලයේ සත්පුරු සැමතියකුගින් ධර්මය හැව්වා අමාත්‍යවරයක් යාදීපු දහම කෙරෙහි අප්‍රමාණ පැහැදීමක් ඇතිවිච්ච පුකුසාති රජ්ජුරුවෝ රාජ්්‍යතාවකාලික වත්තරලා පාගමනින් දිනගානක් සැවැත්වූර බලා යන ගමනි සියලු අඩුමකුඩු මරගෙන කුම්ඹකාර සාලාවල රෑ පහන් කර කරා ධර්ම සොයාගෙන බදුරජාණන් වහන්සේ මුණගැහින්නනගේ අයුරු. තමන් අවසාන්දිනරෑ ලැගුම් බත් කුම්ඹකාර සාලාවිදි භාග්‍යතුන් වහන්සේ හම්බිම් මුණගැහිච්චහැටි උන්වහන්සගින් දහමාහපු රජ්ජුරෝ තෙරුවන් සරණගේ ශ්‍රාවකයෙක් වෙන්නේ සද්ධර්මයානු භාාවීන්. අපිට යුදුන් ගණන් ඇවිදින්න තරන් දුරක් අවශ්‍යනෙ මාධ්‍ය හැමදාම මේ රටි තතාගත සද්ධරම විධ මාතෘු කාතුල මේ රටේ පින් ඇති ඇතිවරයාණන් වහන්සේලා ජනගත කරනවා. මං පින් දෙනවා. රටපුරාම අපි යන ගමනි දිගෙවල් දුරුවල් ආයතන පන්සල් නගර ආරාම හැම තැනකදම දැන්. සද්ධරම දේශනාව ආරම්භේයට පෙර භාග්‍යෝතුන් වහන්සිට සුවද මල් පූජා කරලා. බුද්ධ වන්දනාව කරන උතුම් සිරිත. මේ මාධ්‍ය තුළින් ජනගත වනී. හුඟහාක් පිරිිසර ගම්මානවල නිවාසේක බුදු බණකද්ද වුනත් පිළිමවහන්සි නමක් ගෞරවනී තැනක තැන් පත් කරලා. මල් පූජ කරලා ස්වාමීින්වහන්සේ අතින්. බුද්ධ වන්දනා කරලා බනහන සම්ප්‍රදායක්. අපේ මේ බුදුනාලිකාව ජනගත කළ අලෝකේට. එනිසා පින්වතුනී. දුරජාණන් වහන්සේ දේශනාක් කළේ දුල්ලබෝ සද්ධම්ම සවනං සද්ධර්මය ලෝකි පරමු දුල්ලබයි උපරමතලයේ ගෞරව දක්ු නො වගේම දහමැත්තිී පුද පූජා පැවැත්වීම සඳහන් නොවේ ඒ දහම ප්‍රායෝගිකව ජීවිතේයට එකුතු කරගන්න ධර්ම මාර්ගගේ වඩන්න. දුල්ලබෝ බුද්ධානං උත්පාදෝ මානෙනිි සම්බුද්ධ සාාසනයක සම්බුධූපත වගේම ශාසනයක් මොනගැහීම ලෝකේ පරමුදුල්ල බයි. ජීවමානෝ බුදුන්දකිින් නඔබබා පින් නොකලත් පින් නුත්තුනේ. විරාජමාන ගෞතම ශාසනී තුළ ශ්‍රාවකදූ දරුවන් වොන පින අපි ලබලතිනෝ. බුදුහාමුදුරුවෝමී වගේ කළ බුදුගුණ මිනිහි කර කර ස්වරූපින් බුදුන්දකිින් අපි පින් කළා වටිනාම දුල්ලබදේ භාග්‍යයෝතුන් වහන්සේ වදාලා දුල්ලබෝ සත්පුරස සන්සේවෝ පින්වත්මහනිනි කල්යාන මිත්‍ර සත්පුර සැසුරක් ලෝකයේ පරමුදුල්ල බයි ති කාරණා පහක් පින් ඇති මනුස්්‍ය ජීවිතය යහපත් ඉන්ද්‍රියන් භාග්‍යවතුන් වහන්සේ වදාළ සද්ධර්මය සම්බුද්ධ ශාසනී සහ කල්්‍යයානමිත්‍ර සත්පුරුස ආශ්‍රයේ මේ එක පෙළට බවේක ලබන්න බැරි සියලුස ලාභයන් ඔබ ලබාගත්ත නිසයි භාග්‍යුත්තුන් වහන්සේ වදාළේ අපපමාදයනු සම්පාදේත මොහොතක්වත් ප්‍රමාද වෙන්නේෙ පා කියලා ඒ අප්‍රමාදී බව වඩන්න ජීවිතේ පිරිනුවන් පානදාත් භාග්‍යුතුන් වහන්සේ ලෝකෙන් කුසිනාරා සල්වනේද ඉල්ලුවේ ද නොවී කටහිතු කරන්න සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බවයි පිනුතුලමි දේශනාාවහන කාලේ තුළ කවදාවත් නැතිතරං ලෝකයා මරණබයින් මුස පත්වෙලා. අපිට ආසන්න රටවල් වේදනාත්මක දෙයක්ත් පිඳිනවා. ජීවත්තින්න හුස්ම යදන මිනිස්සු ඔක්සිජන්නේ හුස්ම පොදක්කිල්ලනවා ජීවත් වෙන්න මොනතරං අසරණ වෙනවාද ජීවිත දරුව මැරිලා ලැහි අත්ගස ගසා දෙමවපිය විලාපදිනවා දෙමවපියෝ මැරිල්ලා දරුව කෑ ගහලාන්ඩනවා රෝගයෙක් තියාගන්න තැනක් නෑ මළමිනියක් ගිෙනියන් අතක් නෑ තැන් තැංවල ලෑලි දර ගොඩවල් ගහලා ගඟ දෑල දිගේම මළමිනී පිච්චින ගිනිි ගොඩවල් සාාලාව වගේ ලෝකයේ පීඩාවට පත්වෙලා අපේ උදවියත් පරිස්සං වෙන්න ඕන මීට වඩා ලෝකයේ දෙස බලලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අත්තානංශේපියන්ජඥා වෙන කාටවත් ව ඩව් බාදරය කළී ති ඔබට තත්පරයයක් හරරි මේ ලෝක වැඩිපුරජීවත් වෙන්න බලන්න පින්වත්තු. ර ප්‍රාර්ථනා කරන්නෙපා මරණින් මතු කවදාවත් අපි සස්ර ලැබිය නොහැකි ලාබියන් පාහක් මවබට මතක් කළා මින් උපරිම ප්‍රයෝජනී ලබාගෙන රැකවරණය හදාගෙන දේශපියාගන්න අවිනා අකාලයේ මරණයකට සූදානම්වීම කල්ප ගණන්දි වන සංසාරල්ලකු අනතුරක් තමන් තමන් ටාහදිරී කරමින් නිරෝගි භාාවේදද ආරක් සාකරගෙන පරමදුල්ලබ මනුස්ස ජීවිතය රැකගෙන ධර්මානු කොල ජීවිතයකට පත්වෙන්න මේ සූත්‍ර දේශනාාවදී භාග්‍යයවතුන් වහන්සේ වදාලා පින්වත් මහනිනිි ලෝකි ඉස්ට කාන්තය ප්‍රියමනාප පරම දුල්ලබ මහා ආනුභාවු සම්පන්න ගොුණහතරක් තියෙනවා මෙ මේ උතුම් ගුණ අපි කැමති වෙන්න ඕන. අපි ප්‍රිය කරන්නට ඕනේ ඒ උදාාර ගුණේට ජීවිත අනුගත වෙන්නට ඕනේ ඒ උතුම් ගුණ ජීවිතේ දෙවුණු කරගන්න ඕනෙ කියලා. ඒ ගුණාතර පලවෙනිදේ තමයි පින්න්නොත්තුනී සද්ධහ සම්පදා. ලෝක උදාාර සම්පදාවක් ක් තමන්ගි ජීවිතය තුළ සද්ධාව උපදවා ගැනීම. දේශනාම සඳහන් වෙන්නේ සද්ධාය භික්කවේ සම්මුකී බාාව කුලපුත්ත බහුම් පු්ඥන් පසවති කියලා. පින්වත් මහනෙන ශ්‍රද්ධාව හමුවෙන නිසා කුලපුත්‍රීන් බොහෝසයෙන් පින්කරගන්නවා කිවා. එකයන්නේ යමුණ ගංගා සරභෝ අචිරවතී මහිවැනි දැවන්ත සරුසාර ගංගාවෝ මහමුහුද නිසා ගලා බහිනවා. ඒ ගංගාවන්ට ශ්‍රේෂ්ඨ වන්නේ මහමෝද. කෙනෙකුට සද්ධාවද වුණු කරගන්න පුළුවන්න්න අංජීවිතේ. සද්ධාව තුළ අප්‍රමාණ කුසල් වඩාගන්න ඔහුට පුළුවන් කමතිේනවා. එනිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ සද්ධාව හමුවීම නිසාකුල පුත්‍රයෙන්. බහුම් පඤ්ඥාම් පසවති බොහෝ පින් කරගන්නවා කියලා ැ සසර ගමන රැකවරණී පිණිස් අපි හදාගන්න ඕන උතුම්දේ තමයි සද්ධාව සද්ධාව කල කියන්නේ පින් උත්තුනි තෙරුවන් කෙරෙහි අවබෝධී නැතිකරගන්න පැහැදීම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ නමේ විස්තරාත්මකව පාඩංකරගෙන සාකච්ඡා කරලා සදායනා කරලා දරුමල්ලන්ටත් කියලදීලා ඒ ගුණ අවබෝධ කෙරගෙනමමී ගුණින් සමන්නාගත බුදුරජාණන් වහන්සේ සරණයනවා කියලා හරදයාංගමෝ බුදු සරණයන්න. සද්ධරමී ගුණාරමුණු කරගෙන ධර්ම අවබෝධ කරගන්න. සාරිපුත්ත මහමුගලන් වීතරාගී මහරහත් පරපුරේ සංගරත්මී ගුණාරමුණු කරගෙන සගසරණයන්න අවබෝධීෙන් තිරුවන් සරණය නොබ සසරී ලොකූ රැකවරණයක් ලබාගින් ඒ කේචි බුද්ධන් සරණංගතාසේ නති ගමිස් සන්තිපායං බුදුරජාණන් වහන්සේ අවබෝධීෙන් සරණයන් පමණින් නති ගමිස් සන්තිපායන් අපි සතරාපායෙන් වලකිනවා මිච්චර රැකවරණයක් තියෙනවා තිරුවන් කිරෙහි සද්ධ උපදවගන්ඩ පුළුවන්නම් හැබැයි අමූලිකා සද්ධාව නෙමී අවබෝධී නැතිකරගන්න සද්ධාව අමනාප වෙන්නේ පහුගාක් ශ්‍රාවකීන්ට තියෙන්නේ කදමැදින් පීදිච්ච තාලවරග ගස් වගේ පැවැත්මක් නේ ඒවෙලාව ඇතිවෙනෝ සද්ධාව මුලක් නේ හඬට ගමනට ආරංචියයට මේවට පාදිනවා වෙලාවකින් පැහැදීම අප පැහැදීමක් වෙලා ඊට පස්සේ බැනබැන අනන්ත පෞකරගන්නවා. දැනටුනත් බොහොමයක් අපේ රටයවුදවී ආරයාපවා දකුසලේට අහු වෙලා. බුදුරජාණන් වහන්සේගේ සුගත චරිතය පවා විකෘති කරනවා. මි්‍යාවන් පස්සේ අනවා. මුගාක් පව කරගන්නවා පරිස්සන් ඕෝනොත් අනතුරක. තෙරුවන් සරණයන්න සද්ධාවං. තෙරුවන් කිරේ ඇතිකරගන්න සද්ධාව. මන්දන්නොමි දේශනාවන් හැමදා මහනවා ගෙවල් දුරවල හුදෙකලාව තනිව ජීවත්තින විශ්‍රාමික වී මව්පියවරු. මහළු නිවාසවල රෝහල් වාට්ට වල අහසදිහා බලාගෙන තොරතෝංචයක් නැතුව පී ඩහමැත්්දින් දිගිවිෙනනාය. ඇයිමට මිහෙම මනේ කියලා දුක්වෙනවා. ගයුතුන් වහන්සගේ දහමට අනුව හිතාදාගන්න. කලබොලවිෙන හැම වෙලාවිම බාහිර දේවල් අමතක කරලා මේ පරමදුල්ලබ සම්ප්‍රදාහතරින් පළවිනි සම්පදාව වූ සද්ධාව දවුණු කරගන්න බලන්න. එන එන හැමදේම දරාගෙන ගිලගින්න තෙරුවන් සරණයන්න හිතාහදාගන්න. කෙනෙකුට හරියට සද්ධහාව ඇති කරගන්න පුළුව අංගුණුත් ජීවිතයේ. සමහරු ෞ්තික දේත් අ තෑරලයනවා එහිමයන්න අපහස නත් එහිමියන්න ඕනනෑ ගාහක්තිනිෙක් උපාධානින් ඇත්වෙනවා. උපාධානනිකෙන් හිටින් අල්ලගැනීමින් ඇත්වෙනෝ. කොහමදහහිම ඇත්වෙන්නේ. භාගි උතුන් වහන්සේ වදාළේ මානස විලීන්නු සරණහන්සය වෙලා තැරලය නොවගේ. නිදහස් වෙන්න කිව්වා. එකක්කෙනා කෙරෙහි වෛරහදාග කලකිරරිල්ලා කඳුළු බිබී. ත්කූරු කාාතමීට මළුවගෙන දුක්කිඳල පෞසිද්ධ කරගන්නපා. ජීවිතේ හැම වේදනාවක්ම තනිකමක්ම කමටහනක් කරගෙන විදර්ශනාවක් කරගෙන ඔබ සද්ධාව දෙවුණු කරගන්න තෙරුවන් කෙරෙහි පරිස්සංවෙන්න බලන්න. අපි හැම දාම දේශනාවලද කියනවන්නේ. ලෝකයේ වැස්සෙන් නොත්‍යමාතයන්න ලෝකී අවවෙන් පිච්චෙන් නැතුව රකින්න අපිට බෑ ලෝකටම කොඩයක් කියලන්න ැ ඔට පුලුවන් ඔබ නොතිමීන්න ඔබ පිච්චෙන් නැතුවන්න කුඩයක් ඉහිළගන්න මඟදත් එෙල්ලීම කරනවා. ලෝකයා සිල්ලුවත් කරන්න යන්න අත්්‍යපා. ලෝකයා යහමඟට ගන්න බැයින්නම් ඒ ගැන ක්‍රෝධකරකර කාලිනාස්තිි කරන්න අත්්‍යපා ලෝකයේ තෙමුණාව අපි නොතිමීමමු හැබැයි ලෝකයඇත්තෙක ඔබත් එෙමෙනවනං ඔබ අඥානුවන්තේක් ගැලවීමක් නැති පුදගලේ. න් ක සද්ධ හදාගන්න. බුදුරජාණන් වහන්සේ පින්ඩ පාති වඩිනවා ආනන්ද හාමුදුරුවයි පන්සීයක් සාමින් වහන්සේලා වීතරාගි රහතුන් බොහොමයක් ඒ අතර සැවැත් නුවර ඈත පිටිසර ගමක පින්ඩ පාතයන්නේ හිමිදිරිය කුමරුයායක් මැතිින් පිණුසිගාගෙනයන භාග්‍යවතුන් වහන්සේට දෙැ වටින් ගොඩිින් එලිය වැටිලහොදට ඉ පාල ඈතින් පේනවා කම්ඹීක ගැටගහපු එලදිනක් ඇදගෙන මනුස්සෙක් ඉදිරිටනවා පාරී. එල දෙන්නේ හරී අක මැත්තෙන්. එලදිෙන හරි අමාරුවම් බයින් එන්නේ එහිට කම්ඹී අදදිනව දුවනව පනින්න හදනවා මේ මනුස්සය කඹීක කෙලවරක් අරගෙන අර එලදිනට පාර දෙනවා. ගාහට කියල ඇදල්ලා ලඟට අදිිනවා අයයි පහර දෙනවා කෑගානවා ඇදගෙන යනොවා. ටිකදුරක් මෙහම ඉද්ද එලදිෙන දුටුව බුදුරජාණන් වහන්සේ වඩිනවා. සාමීන් වහන්සල වඩිනවා. වලන්න මේ තිරිසං ගව දෙන්න ඉබේම සාන්ත වුණ කළබලයක් නෑ. දැන්ම ගෝගාථකයටට මනුස්සයට හරි පහන්සුවක් නිදහසේ එලදිනනෙක් හැබැයි බුදුරජාණන් වහන්සේ කිට්ටු එද්දී. පාරට පැනල කම්බේ උදුරගෙන ගෞව දෙෙන දුවගෙන දූගෙන යනවා. ගිහිල්ල පිඩිසිංගා වඩින්න භාග්‍යවතුන් වහන්සේ දිරී දිගාාවෙනවා. වඩින්න බෑ පාර අවුරගෙන දිගාාවෙනවා. බුදුරජාණන් වහන්සේ අර මනුස්සයක් ඇඳවලහනවා කොහෙද ඔබමී උදේ ගව දෙනක් ඇදගෙනයන්නේ. සාමීනී මම ගෝගාත්තකයෙක් එකනනි ගවයො මරණ මනුස්සයෙක් මික මගේ රැකියාව. දාහක් දීල ගත් එල දෙන ගවදින. මරලා මස්්ටික විකුණල්ල ලාභයක්ති වුණුත් ඒක වියදමට ආයෙත් ගව දෙනක් ගන්නවා. ගවයෙක් ගන්නවා මේකමගේ රස්සාාව භාග්‍යවතුන් වහන්සේයාහනෝ අදට බැයිදමේල දෙන නිදහස් කරන්න කියලා මරණයි. ගෝගාතක එකනු සාමීණි පුළුවන් බැඩිකමක් නෑ හැබැයි මට කහවනු දාහක් දෙනවා නම්. ම මේ කාවනු දාාහක් දීල ගත්තේ බදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළන්නේ කහවනු තුන්දහසක් රැගත් අයෙකු මෙතනට පැමිණෙත්වා පින්නතුන් බුදුගුණ විශ්වාස කරන්න බුදුකිිනිෙකහිම අධිෂ්ඨාන කරන්න කොහොමද අසංකී හතරකුත් කල්පලයක්ෂයක් පිදුූ ධනපාරමිතාව යානු භාවේ. එයයි සත්‍ය ක්‍රියා කළේ ද බලන්න පිනතුනි බුදුරජාණන් වහන්සගේ ශවාසනී පන්දාාහක් පල් පවතිද්දී. රජවුරු සිටුවරු විසාකාවූ අනීපිඩි සිටිතුමා කොසල් මාහාරජ්චුරු, බිම්බිසාර රජ්චුරු, භාග්‍යවතුන් වහන්සක ශ්‍රාවක රජවරු සිටුවරු මහා උපාන්සිකාවුරු එකතු වෙලා දවසක් සාකච්ඡා කළඩුනි. අපි රාජ මාලිගාාවල සිටු මාලිගාවල දහස්කන මුදේ දහවල සාමින් වහන්සලට දං දෙනවා. සේවක දානි හදනවා. හැම දාම අපිම දාන දෙන්නවා. අනි වයිසට ගිහිල්ල අප නැති විච්ෂ කාලෙක ශාසනී සාමීන්වහන්සේලට දානි කොහෙන්න්ද කියලා. ඉදිරී ගැන සාකච්ඡා කළේ. ඒ ආරංචේ දැනිල භාග්‍යෝොත්තුන් වහන්සේ වදාලන කලබලවෙන්නේ පා රජවරුණ සිටුවරුණි උපාසසිකාවරුණි අසංකයේ හතරකුත් කල්පලක්ෂයක් මාධදුන් දාන පාරමිතාවට තාම ඒලාබේ ලැබෙන්න්න පටන්ගත්ව විතරයි. පන්දාහ කල් පවතින සාසිනී කවදාවත් මගේ ශ්‍රාවක සංඝයාට සිව් පසය හිගවෙන්නේිනේ. සිව් පස අඩුවෙන්නෙනෑ. බලන්නේ බුදු බලේ කොරෝනාා රෙල්ල පලවිනි වතාවේවෙල රටහුඟක් ඇහවා. ඒත් සාමීන් වහන්සලට කතා කර කර දායකව ඇත්තු ඇහවේ අ සාමිනි දානිිටික වැරදුනාද අරගෙන එන්නද. අදත් එෙමයි. අන්ඳහ කල් පවතින සාාසිනී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කෙනෙක් පැවිදි වනාද ඒ බුදුගුණට ලැබෙන සිව් පසේ වරදින්නේ නෑ. බලන්ඩ ශ්‍රී ධන්තධාතුන් වහන්සේ අටමස්ථානය සොලු ස්මත්තානී ලෝකී පුරාතියන පෙතිිපිළිම දාගැ බෝධීන් වහන්සල ඉදිරිිය දවසකට ලැබෙන බුද්ධ පූජාව ගිජකුළු පවතරං විශල ඇති එක දවසකට එක වේලකට භාග්‍ය උතුන් වහන්සේගේ ධන පාරමිතාව ආනු භාාවයයි. හැබැේවා වලක්වන්න කතා කරන්න එපා.ඒ අඩු කරන්න කතා කරන්න එපා. සමාර උදවේ ඉන්වා ගම්බද පිරිසර වැඩි හිටියෝ. කිසිීම ධර්ම අවබෝධයක්නෑ නමුත් ධර්ම දරීන් වගේ කතිකත්වේ තිනකොළ කතාවින් මිනිස්සු නොමග අවල. අම්මල තාතල දුක්විඳල අටි පිරිකරටිකක් කරගෙන ලස්සන දාානයක් ඉෙදරක සංවිධානය කරනකොට අරු වැඩිහිටියුනි සෞපදෙස්කන්නවා. ඉගුල්ල මීමුලු දානෙම ප්‍රහල රැහල රැහැලඉවර කරනවා. කිලෝගාන ගෑම්සීයට බස්සල පුංචි ධානෙකට මඟ පෙන්න්නවනවා. එහෙම තැන් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධාන පාරමිතාවේ ආනුභාාවයට ලැබෙන දේවල් වලට දේශ කරන්න අත්්‍යපා ඒවා ලගු කරන්න අත්්‍යපා ඒව අනුමෝදං වෙන්න බැයිනන් නිහට වෙන්න. ැත ලකවාවන තුරකාපී ඒව කියන්න කාලේ මදී දැම් මේ ගවදන බේරගන්න කාවන තුන්දහසක් රැගත් අයිෙක් පැමිණේවාකල් අධිස්්ඨාන කළේ ඒ ධන පාර මිතාවානු භාවයි මේ අධිස්ටානයේ දුටුවේ ඇහුණේ දැනුනි කාටද තුසිත බවනයේ දෙදෙවුලෝට අධිපති සක්දිවිඳුන්ට ස බුදුරජාණන් වහන්සේ සරණගිය ශ්‍රාවක දිවරාජයේ බුදුම සතුට මටාද භාග්‍යවතුන් වහන්සේ දිී අබේධානමී පින් කමක්කර ගණඩ ලැබෙනවා මහළු වෙසක් ගෙන භාග්‍යවතුන් වහන්සි දිරී පිනහිට කහවන තුන්දාහක් අතැතිව. කහවන තුන්දාහම ගෝගාතකට දීල ගෞදින බේරගත්තා මරණයෙන්. කීදිනිෙක් සතුටුනාාද සක්දවුදුන් සතුටන බුදුරජාණන් වහන්සේ දිරී අභේධානමී පින්කමක් කලා ගෝගාතකය සතුටුන්නේ කාවනු දාහට ගත්ත තුන්දහක් ලැබුණ මහන්සයක් නැතු දෙදාහක් ලාබයි. ගෞහු දෙන සතුටුනී බුදුරජාණන් වහන්සේ නිසාමට ආපහු ජීවිත ලැබුණා. ය භාග්‍ය උතුන් වහන්සේ ආපහු පිඩ පාත චාරිකාව වැඩම කරලා හුගහක් දුරගයා. බුදුරජාණන් වහන්සේක්තරා තැනෙක දෙක පාරට නතර වෙලා ආපහු හැරිලා. පෙළහරේන පන්සීයක් නමගේ, අවසානු සාමීන් වහන්සි දිහා බැලවා කෙලවර බැලවා. බලල සිනහ පහළ කළා. ආනන්ද සාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේල්ළඟට අවුත් පත්කඩේ බුදු සිරි පාමුල අතුර අමහා මග වන්දනා කළහනො සාමීනී මේ පින්ඩ පාති චාරිකාවයි. ඔබහන්සේ අතරවෙලා හදිස්සේ ආපව හැරිලා ඈත දුරබල්ල සිනනා පහල කළා මේ පිරත් බුදුරුන්ගේ සිරිතද. සාමී සිනහ පහල කළඇයි. භාග්‍යවතුන් වහන්සේ වදාල පින්වත් ආනන්ද බලන්න අවසාන සාමීන් වහන්සි දිහා කෙලවර බලන්න කිවෝ. බැලුව පන්සිය නම මෑරිලා. මරණින් නිදහස් කළ ගව දෙන අවසන් ස්වාමීන් වහන්සි රත් පිටි පස්සෙන් බොහෝදුර ඇවිල්ලා සාමින් වහන්සෙලත්තෙක්. බුදුරජාණන් වහන්සේකින් හ සාමින වහන්ේ සිනාහ පාල කළයෙයි මහනනිමේ ගෞව දෙන තව වැඩි දවසක් ජීවත්වෙෙන්නේ. අනතුරකි මරණීට පත්වෙනවා. මරණීට පත්වෙනම ගව දෙන තුසිත දෙවුලෝ මහා කල්පයක්. යාම දෙව්ලෝ මහා කල්පයක්. නිර්මානරතිී දෙව්ලෝ මහා කල්පයක් පරනිින්මිත වසවත්තී දෙවු්ලොව මහා කල්පේ බැගින්. දිවීරාජීන්ට දිවී පුත්‍රීෙන් වෙලා මහා කල්පේ බැගින් සැප සම්පත්තිදලා ආපහෝ මිනිස් ලෝකයේ ඉපදිනවා ධර්ම මාර්ගේ වඩලා පසේ බුදු බව ලබා සසරින් එතිනනවායි කියලා දේශනා කරද්දි පන්සීයක් සාමීන්වන්සල සාධනාදදීලා මවිතීන් වගේ බුදුරජාණන් වහන්සගේ නහනව සාමීණී කවදාවත් ධර්මී වැඩුවනේ සීලේක පිහිටියනේ දංහැන්දක් පෙදුවනේ කෙරුවන් වැදිනේ මේ මොනවාවත් නොකළ තිරිසං ගව දෙනක් මසා විශාල ලාභයක් ලබන්න කළ කුසලේ කොමක්්දකි ලෙහුවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කිසිම කුසලයක් නෑ මහනෙෙන මේ ගවදන කළේක මෙක දෙයයි. බුදුරජාණන් වහන්සේ විශ්වාස කළා එපමනයි. මං බුදුරජාණන් වහන්සේ ළඟට දෝගෙන ගියොත් බොදු හාමුදුරුවෝ මගේ ජීවිතයේ බේර ගනී. බුදුරජාණන් වහන්සේ විශ්වාස කළ පමණින් මේ ගවදන මේසා විශාලලාභයක් ලබන්නේකයා දේශනා කළා පින්වත් ඔබ බුදුගුණමෙනෙහි කරන්න. ඒ භාග්‍යෝතුන් වහන්සිකිරේ හිත පාදවා ගන්න අව බෝධින් භාග්‍යෝතුන් වහන්සේ සරණයන්න දිවිහිමීන් වෙනක් සාාතෘන් වහන්සේ නමක් සරණකර ග්ඩි නෑෙන අධදිස්ඨානය තුළ ඒ උතුම් අවබෝධයෙන් නැති කරගන්න ස්තිිරසාර සද්ධාව තුළ තෙරුවන් කෙරේ කටයුතු කරන්න මේක පරම දුල්ලබ සම්පත්තියක් ලෝකේ පහුගේ දවස්සොල ඔබ දකිින් නැති මාධ්‍යවල බොදුහාමුදුරුවන්ගේ ගුණගීත කිය කියේ ජනප්‍රසාධයට පත්තච්ච සමාරු ඒ භාග්‍ය උතුන්වහන් සේගේ පිහිට ලබබුද්ධ විය උනෙහිම් පිරිස්සා වැනි මේ ලාමක දේවල් වෙනුවෙන් පවා වෙනස් සාාස්තෘෝන් සත්‍යයයි ඒ සරණගියහැටි ඔබට මතක ඇති. මොන තරං අකුසලයක් කරගන්නවාද. සුප්‍රබුද්ධ කුෂ්ට රෝගයා පසේ බුදු කෙනෙකුට කාරා කෙළගැසු අකුසලින් මහා කල්ප ගණන් දුක් විඳලා. ගෞතම භාග්‍යවතුන් වහන්සේ ලෝ පහළ විචක්්ෂ කාලි සැවැත් නෝර ජීවත්තුනේ රෝගී කැටියට. මුළු ඇගම තුවාල වෙල ලේ සැරව ගලනවා දුගන්ඳහමනවා. ක් ඔලගෝ කරේදාගෙන හැරමිටියවාරුවෙන් කුසට අහරක් හොයා සිංගමන් යදමින් මහමගයද්දී භාග්‍යෝතුන් වහන්සගේ දේශනාවක් ඇහවා. මහමගදී. දේශනා වහගෙනන්න සුප්‍රබුද්ධ සසර පිංඇති ආත්මිය දහමක් වැඩු කෙනෙක් සොවාන් පලට පත්වෙනවා. අපමන සද්ධාවින් රාජ්‍යයක් ලැබූ කෙනෙක්සේ සතුටින් පාර්යන සුප් බුද්ධ කෘෂ්ට රෝගයාගේ හිත බලන්න හිතල සක්දිවිදුන් මොකද කිවේ. ඔබ රෝගී ඔබ දිලින් දෙෙක් කුස්ස ටහරක් නැතිව ජීවත් එන්න ජීවිතය අදින කෙනෙක්. මන්න ඔබට අප්‍රමාන සම්පත් දැන් දෙෙනවා. මං සක්ති විඳුන්. හැබැ ඔබක දෙයක් කරන්න කියන්න. භාග්‍යවතුන් වහන්සේගේ බුදු ගුණයක් නේ සද්ධර්මී රැකවරණයක් නෑ සංගරත්නී කියා විශේෂ ගරු කලයුතු පිසත්නේ. ර අසත්‍යයි තෙරුවන් අසත්‍යයි කල කියන්න කිව්වා. එදාවෙේලට කුසටහරක්නෙ තිරෝගිය කියනවා මම රාජ්‍යයක් ලැබෝවාගේ තෙරුවනී රැවරණය ලැබු සෝවාන් ශ්‍රාවකි ඔබ සක්දවිදුන් වෙලත් මහ පෞකාර දෙයක් කියන්නේ. තෙරුවන් ගුණ සත්‍යයයි කියමින් මහ මග ගමන් කළේ. කිසිීමම ලාබයක් වෙනවින්ම දිලින්දා පාාව දුන්නි නැත්තේ සද්ධාව තුළ පිහිටබ නිසා. ඔබත් සසරේදු කවබෝධ කරගෙන සතරාපා දුකින් මිදන්න ඒ උදාාර සම්පත්ති වූ සද්ධාව දවසින්දාව සවබේ ජීවිතය තුළ දියවුණු කරගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඊළඟ සම්පදාව තමයි සීල සම්පදාව පරම දුල්ලබ ලෝකේ අනර්ග සම්පදාවක් සිිල්වත්තු ජීවත්වීම කෙනෙකුහි ජීවිතේ එක ආනුභහු සම්පන්් බලය. පන්නුතුනී කෙනෙක්ට ජනප්‍රසාදී ලබාගන්න අවශ්‍යනං ලෝකයාගේ ඉක්තරා තැනෙකද බුදුහාමුදුරු දේශනා කළාන්නේ සීලාචාර ව ගුණවන්තු ව ජීවත්ව වෙන මනුස්සය මුළු සමාජයම ජනප්‍රිය වෙන්නේ ඔහු කෙරේ සමාජල්ලොකු විශ්වාසයක් ඇතිවෙනවා. ය දිී හිමියෙන් මේ වැරැද්ද කරන්න නෑ කියල කතාවක් ඇදෙනවා. ඉබේම සමාජයේ ජනගත වෙන ජනපිය වෙන පුද්ගලයා සීලයේ තුළයියේ තැනටෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා සීලයේ නැමති උදාර සම්පදාව ඔබෝබේ ජීවිතය තුළ වඩන්න. ගීපන්නු තුල්ලා අප්‍රමාදියෝ වඩඔොන්නඋතුම් සීලයේ තමයි. ති පාතා පටිවිරතෝ හෝති අධනාාදානා පටිවිරතෝ හෝති කාමී සුමිච්චාචාරා පටිවිරතෝ හෝති මසාවාදා පටිවිරතෝ හෝති, සුරාමීරිය මජ්‍ය පමාදට්ඨානා පටිවිරතෝ හෝති. පංච දුෂ්ටරිතෙන් වැලකී හැබැෑ ශ්‍රාවකයෙක් සතුූ පංචසීලේට අනුගත විච්චි ජීවිතයක්ගෙ වන්න. භාගියවතුන් වහන්සේකි දේශනා අතර ම වටින සූත්‍ර දේශනාවක් තමයි සෝනදණ්ඩ සූත්‍රයේ. සෝනදන්ඩ බමුණා වේදවේධාන්තය උගතෙ.ඒවගේ පන්සීයක් සිිස්සීන්ට ගුරුවරේ පන්සීයක් ආචාරවරන්ට ගුරුවරේ. එතකොට ආචාර්වරේ ප්‍රාචාරවරේ. රාජ සම්භානාවට ලක්විච්ච උගතෙ. ඔබට මතකනී බදුරජාණන් වහන්සේ අංග ජනපදේ එකයන්නේ මී සෝනදන්ඩ බමුණගේ ගමට වැඩලා පොක්ක රසීකීන විල කිට්ටුව වැඩහිඳගෙන දෙනෝ දහකට දේශනාව පවත්වදදි සෝනදන්ඩ බමුණත් බුදුන් දකින්න ගිය. බුදුරජාණන් වහන්සේ සෝනදන්ඩ බ්‍රාහ්ණයගෙන් ඇහැහේ සුද්ධහන්තේ බ්‍රාහ්මණයකක්ෙන් ඕන සුදුසුක ආරනා පහක් සොනදන්න බමුණ කිව්වන්නේ සාමීනී බමුණු කුලේට අපි බ්‍රාක්්මණී කෙල පිළිගන්නක් කෙනගේ පලවෙනි ගුණේ තමයි එක දිගටම පරම්පරාහතක පාරි සුද්ධභාවයක් තිී නොන සි පරපුරකට ගෑවිච්ච නැති එකම කුලවත් පරපුරක සුද්ධවන්ත උපතා. එකට එකනි සුජාත උපත.ඒ පලවෙනි සුදදුසකම්. දෙ එයා මොනතරම් සුජාත උපතක් ලැබුවත් එයා ලස්සන කෙනෙක් වන රූප සම්පත්තිය තුන ඉතාම දක්ෂලිතු වයක්ත ලෙස වේදය හදාරා තිබීම හතර සිල්වත් බව පහ ඥානවන්ත භාවය ඔයි පාමතියනෙ කෙනයිකො සුද්දවන්තය බ්‍රාක්්මණය බොදුහාමුදුරු ඇහවනි සෝනදන්ඩ බ්‍රා්මණය කින් එකක් වතයින් කරන්න බැයිද අපට නදන්න ්‍රමුණ ටික් කල්පනා කරලකෙන සාමීනී රූප සම්පත්ති අත්තරිමමු ඒ ච්ච ඕනේනෑ අනිත් අතර ඕනේ ඔය හතරින් තව එකක් බැයිද සාමීනී සුජාත උපතත් අත්තරිමු ඒක ඉච්චර හිතන්න නැතුවමු හැබැ අනිත්වුන ඕනේ ඒ තොනිනුත් එකක් බැයිදිකෙ ලෙහවාම බ්‍රාහ්මණින්ග ගෝසා මැද්දෙ නින්දා මැද්දෙ සොනදන්න බමුණකිනොන වේදය උගත් බවත් එච්චර හිතන් නැතුවමු සීයි නනයි බුදුරජාණන් වහන් සැහවා ඔය දෙකින් එක අයින් කරමුද කියලා අනි ස්වාමිනි කොහොමුවත් කරන්න බැකීවා. ආරය පුද්ගලයෙක් බ්‍රාහ්මණයක් සුද්ධවන්තයක් වෙන කෙනාට අනිවාරයෙන්න්මතිී නොන ගුණ දෙක සීලේ හා නුවන සීලෙන් නොන බලනවා නුවනින් සීලේ බලනොවා මේ දෙකම පවතින කෙනා සුද්දවන්තය කිවා. බුදුරජාණන් වහන්සේ අනුමත කලාා තැඟුබට අවබෝධ වෙන්න ඕන ඒ උතුම් සීලේ මොනතරම් ජීවිතයට රැකවරණයක්ද ආනුභාවයක් දාබරණයක්ද. එනිසා කයින් වචනයෙන් සිදුවෙන අනන් තාකුසල් වලින් බැහරවෙලා කායකහා වාචසික සුචරිත භාවය රැකගන්න පුංචි ජීවිතකාලි. ප්‍රාණගාතයෙන් සොරකමින් කාමසේවනින් වැරදි. ඉවත්වෙලා දා පරුසාවාචා පිසුනාවාචා සම්ප්‍රප්පලාපා වාක්ස් දුෂ්චරිතයෙන් වැලකිලා ශරීරයක්ත් වච්චනය හීලෑ කරගත්ත සීල සම්පදාවී පිහිි ස්සාාවකයක් බවට පත්වෙන්න. ඉළඟ කාරණී තමයි චාග සම්පදා පුංචි දෙයක් කරි දන් දෙන්න පුරුදුවෙන්න ්‍යයාගීවන්ත භාව හරු කරගන්න තරා තැකෙද බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධවන්තේ කඳුරගන්න ක්‍රමය ලක්ෂන දේශනා කරද්දි එක තැනකද උන්වහන්සේ වදාලා මසුරු මලින් තොර වූ දීමටත් ඇති දීමට කැමැත්ත ඇති ස්්‍රාවකයා මගේ ශාසනී ශ්‍රද්ධාවන්තය කියලා එනිසා පින්න්නතුන පුංචි දෙයක් කරි දන් දෙන්න ති්‍යයාගීවන්ත භාාවේ ජීවිතයේ දියුණු කර ගණඩ මසුරු භාාවක් ඇත් වෙලා සමන්ට යමක් ලැබුණහම අන්නයටත් බෙදා දෙන හොඳ හිත ොන්දාාත්ත හුරු කරගන්න. මේ විපත්ති බහුලල් යුගේ කාලි අපි එකනෙකාට ආදරින් උපකාර කරමු. අද අපේ සමාජ කොච්චර ධර්මීෙන් පිරිහිලාද කියනවන්නං. අවාසනාවකට හරිමි වසංගතිය ආසාධනය වනානම් කෙනෙකුට එයාදිහා බලන්නේ වනී වනසතික් දිහා බලනො වගේ. පුද්දුම විදියට නින්දා කරනවා කොන් කරනවා පීඩා කරනවා කෑවද බීද ඇන්දද ජීවිතී කොහොම දෙ කියල හොයන්න කෙනෙක්නේ. අසනී පීට වඩාය ඇත්තු මනසිං වැටනවා සමාජයෙන් කොන් කිරීමත් සමාජයෙන් වචන හෙදීමත් හුද කලා බවත්. අපිටහෙම දෙකුණු අපි කොච්චර අසරණ වෙනවාද එනි සා පින් උත්තුනී එකිනිකාටමී කාලි පුළුවන් තරන් එකිනිකා ආදරරිං උදව් කරන්න. දුක සැප බලන්න ුවන්තරන්කිනි කටාආදරී කරන්න මෛත්‍රී කරන්න පුංචි දෙයක් කරි දන්දන්න තයාගීවන්ත බෞධයනු කරගන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ හතරවෙනි සම්පදාව ප්‍රඥා සම්පදා ඥානවන්තයෙක් බෞට් පත්වෙන්න ඒ ආභරණයක් සම්ප්‍රධාවක් ජීවිතේ පිණුතුනී වටිනාම ඥානවන්ත භාවේ තමයි ෝක ස්ොභාව දැනගෙන ජීවත් වෙන්න. බුදුරජාණන් වහන්සිගේ ලස්සන උපමාවක් තියෙනවා පින්වත් මහනිනිි ගමක් මහරෑනින්දේ ගංවතුරෑඇවිල්ල මුළු ගමම නිදාගෙනන්න ගහගෙන යනවා. හරගෙන යනවා. මේ අපේ ජීවිත ගැන බදුරජාණන් වහන්සේ වදාළ ලස්සනුඋපමාවා. ජරාව විසින් ලෝකයා මරණී කර ඇදගෙන යනවා. ව්‍යාදී විසින් ලෝකයා මරණී කර ඇදගෙන යනවා නිදං ඉන්න ගමක් ගංවතුරින් අරගණයනොවා වගේ මේ අසනීප රෝග පීඩාවන් සහ මහළු භාාවේ නැමති ධර්මතාවයන් අපි අරගෙනයන්නේ මරණී කරා. ජීවිති අනිත්‍යතාවේ දුකානාාත්මතාවය හොඳ අවබෝධ කරගෙන. ටන සූත්‍රේද බුදුරජාණන් වහන්සේ වදාළ ස්ත්‍රීපුරුස ගිහි පැවිදි අපි දෙපාර් සේම මෙිහි කළේතු කරුණු ජාති ජරා ව්‍යාදිී මරණ. ඉපදීම ලෙඩවීම මහළවීම මරණය නැමැති ස්වභාවයන්ගෙන් අපිට ගැලවීමක් නැති බෞතේ රුම් මරගෙන. අපි වවරුම කොට දායාදකොට ජීවත්තය නොදවී බවාව බෝධ කරගෙන. ඔබෝබේ ජීවිතය සතර සම්පදාවෙන් පිරිිච්ච ශ්‍රාවක ජීවිතයක් බෞ්ට පත් කරගන්න. රන්කිර සදධාව ඇති කරගන්න උතුම් සීලේක පිහිටන්න පුංචි දෙයක් කරිදන් දෙන්න. ජීවිතයේ අතහවබෝධී ප්‍රඥාවතුලින් දකිමින්. අරම මුලින්ම සිහිපත් කළ පරමුදුල්ලබ මනුස්ස ජීවිතය ප්‍රයෝජනයට ගන්න. සද්ධර්මය සම්බුද්ධ ශාසනයේ කල්්‍යාන මිත්‍රාශ්‍රී සහ අරෝබලත්න වූ යහපත් ඉන්ද්‍රියන් මේ සියල්ල ප්‍රයෝජනයට අරගෙන අප්‍රමාදීව දුකින් නිදහස් වෙන මඟ වඩන්න. උබැහැම දෙනාටම මේ දේශනාව මඟ පෙන්වී මක්වේවා කෙල්ලා ප්‍රාර්ථනා කරමින් පත්තකම සූත්‍රේට අන්තරගතමී උතුම් ධර්ම කොට්ටාන්සේ තුළ දේශනා කළ සජීව බෞද්ධ්‍යරූ පවාහිනී සදහම් දේශනාව නිමාවට පත්කරනවා. බුද්ධශාවක දෙවරුන්ටත් පින් දෙෙනවා. තුනරුවන්ගේ සරණ දළදා වහන්සගේ ආසිඩවාදේ. හැමදාම මේ සදහම් අණ්ඩෙපේ කුසල් අනුමෝදං වෙන පිංඇති දෙවරුන්ගේ දිවයානුභාව බලින්. අපේ ලංකාවෙන් සහල්ලෝකයෙන් මේ භයානෙක කොරෝණා වසංගතය දුරුුවේවා. හැම ජනජීවිතයක් ම කායික සොයෙන් සෝපත්වේවා. මානසික සුවයෙන් සුවපත්වේවා. දුකින් පිලනෙ හැම දෙනාමු දුකින් මිදී. බීන් සන්ත්‍රාසයටත් හැම දෙනගෙම බිය දුරුවී. සකින් വලිච්චලෝකයා සනස්වී බුදුබනසූ පින්බලෙන් මුළු මහත් මහපොළොව සපත්වේවා කියලප්‍රාර්ථනා කරන්න. ආකා සට්ඨාච බුම්මට්ට දේවා නාගා මහිද්දිකා ප්ඥන්තං අනුමෝදිත්වා චිර රක්කන් තුළෝකසාසනං චිරංරක්කන් තුදේසනං චිරරක්කන් තුමං පරන්තිී. සජීව සද්ධර්ම දේශනාව සඳහා සැදැහැවර ධර්ම දාහකත්වේ ලබාගෙන කටයුතු කළ කඩුවෙල පදිංචි පින්වත් වජරනාාත් රජීව සුදු සිංහ මහත්මානන්ට පුුණ්්‍යයානු මෝදනා කරනවා. පුුණ්්‍යයානු මෝදනා කරනවා දයා සුදු සිංහ පින්වත් මාත්මිය එතුමේගී තුන්මාසේ පින්කම මවගේ. ඒවගේම ඩේවිට් සුදු සිංහ මහත්මා පයාාණන්, Kේබී. ගිරිගෝරි සීයාහා, ගාර්ණිනා වීරසිංහ ආචියම්ම එච්චේ පොඩිහාමි ආචියම්ම එච්චෙච් ඇලිස් නෝනාචියම්ම මීනිස්නෝනාචයම්මාදී කොටගත් අභාාවේයට පත්තුව මෞපියෝද්ධපළ සහ ආචියම්මමා අවෘති දෙනා සිහිපත්කොට පින් දෙෙනවා ඒ හැම දෙනාටමතුම් නිවන්සුව සැලසේවා කළ පාර්ථනා කරනෝ. සිෙත්පත් ප්‍රාර්ථනා කරනමි පින්කමී ප්‍රධාන අරමුණ දෙදහස් විසේකේ හතරුවෙන මස විසි හතරවෙනිදින සකිය ජීවිතයේ හතර වෙනවයට පාතැබෝ. හිරුන් සුදුසිංහ ධයාබර පුතනුවන්ට. තෙරුවනි ආසිරවාදයෙන් සුභ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන අතර. වජරනාාත් සුදුසිංහ රහා රන්දිිමා හිට්ටිය අරචියවු්ලගේ ධාවන විවාහ සංවස්සරය. දෙදහස් විශයකිී තුන්විනිමාස තිස්විනිදිනට ය දනේ. තෙඩුවෙන් බෙලින් ඒ දෙදනාට ගෞතම ශාසනී තිසරණී පිහිටි ස්්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට ධර්ම මාර්ගේ වඩන්නට නිරෝගි භාවය දේරිගාවිෂ ලැබේවායි පාර්ථනා කරන අතර. තෙමස්සකට පෙරවියෝ දයා සුදුසිංහ අම්මාඒ මහත්මේයටද. අසනීපෙන් පස්ුවනි කේබී සිරිපාල මහත්තාටද සෙත් ප්‍රාර්ථනා කරමින් පුුණ්්‍යානු මෝදනා කරන අතර සුජී වත්ව සිටින එච්චේ කරුණාරත්න මහතාටහා එම මහත්මිය එච්චේ කරුණාවති මහත්මේයටා සිලුවාද කරනවා විදත් දම්සස් සුදු සිංහ සිංහිති පුතුට දීරිගාශ ප්‍රාර්ථනා කිරීම හා නිරෝගිදිවයක් ප්‍රාර්ථනා කරමින් ඉමල් ජයරංගහා අරේඩ ගයාත්‍රී යෝලටද තෙරුවනියාසිරුවාදය ප්‍රාර්ථනා කරමින්. තරිද සුදුසිංහහා නිමාසා සුදු සිංහ යෝලටද තෙරුවනියාසිරුවාද පාර්ථනා කරමින්. කොරනා වසංගතිෙන් පීඩාවට පත් ලෝකයා සුව පත්වේවා. රටජාති රකින ආරක්ෂකන්සු වගේම සෝසේවා විරුවන්ටද තෙරුවනේ රැකවරණේ ලැබේවා යන්න බෝසත් පැත්තුම තුළ. විශේෂයෙන් අදමී පින්කමි දාහෙකත්තේ ලැබූ. කඩුවෙල පදදිංචි වජිරනාාත් රජියෝ සුදුසිංහ මහත්මාටද තෙරුවන් සරණ ලැබී ධර්මාවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්ධිකා, Nyaang anumu dittwa cirang rakan tulo kesa seang cirang rakan tude seang cirang rakan tumang parantiharmesrena nisan sebaling hem muum niwang sue mesesewa.